මේ තෙල් පෝලිම දැන් දවස් කීයක් ඉඳන්ද මාස ගානකින්නම් මේ තෙල් පෝලිම තමයි. ඇමති ඇමතිලා ඉන්නවා ඒ කට්ටිය වාහන වලට තෙල් ගහ ගන්නවා. ඒ කට්ටිය ඔක්කොම කර ගන්නවා. අපි මේ පොඩි මිනිස්සු තමයි තැලෙන්නේ. අපිට ගෑස් නැහැ, ලාම් තෙල් නැහැ. ප්‍රශ්න ගොඩයි. හැමදාම පෝලිම් නැහැ, පෝලි නැහැ කරා. අද වුණා දැන් උද සෑහෙන පෝලිම ගිහලා තමයි මේ තෙල් ටික ගහගත්තේ මම. බලදාරේ ඉන්න මෙලෝ රහක් නැහැ. බලදාරේ නමට විතරයි. කුලී වැඩ කරන මිනිස්සුන්ට පඩියට මේ පඩිය වැඩි කරොත් එම් රස්සාව නැහැ. මේගොල්ල මොන જાතියෙන් හරි එයාලගේ බලය රැකගෙන ජීවත් වෙන තමයි රයි කරන්නේ. අපි තමයි නන්නත්තරයි. අපි අනාත ඒ හින්දා මේ අපිට දැන් ඇත්තමයි මේ වට දෙන්න උත්තර නෑ මට කතා කරන්න බෑ මෙව්වට. ඒ කියන්නේ ඒ තරම් තිත් වෙලා තියෙන මේ ආණ්ඩුව දැන්. මේ දැන් මාසයක් හරි කරලා 10000 රුපියල් 2500ක් වෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒකටවත් තෙල් ටික නෑ දැන් ගහ ගන්න. ඉතින් මොනවා කරන්නද මහත්තයෝ? ඕක කොහොම තමයි රට යටි. බලධාරීන් ඉතින් ඒ කට්ටිය සුර සැප විඳිනවා. කෝටි ගණන් ඩොලර් කෝටි ගණන් හොරකම් කරනවා. හොරකම් කරලා හොරකම් කරලා අපි අමාරුවේ දාලා ඒ කට්ටිය ආයෙත් පයින්න ඇමරිකාවට පණි. එහෙ තියෙනවා දේපොළ බූදල් කෝටි ගණන් වටින්ද. එයාලා එහෙ ජීවත් වෙයි සැපට. රටක් අපි බාර දුන්නු මිනිස්සු. නැව් එනවා කියනවා, නැව් බානවා කියනවා, කෝ මේවා. බලය රැකගන්න ඒ කට්ටිය ඕන කුපාඩි වැඩක් කරනවා. හොඳේ බලන්නකො මාධ්‍ය සාකච්ඡා තියලා කියන ඒවා කතා කරන දේවල් බලන්නකො ඉතින් අධ්‍යාපනය නැහැ කියන එක නිකම්ම ඔප්පු වෙනවා මාධ්‍ය ඉස්සරහට ළමති වරුන්ගේ. ඒ හරි ලැජ්ජයි මේවා අසික්කිතයි. ඇත්තටම මේ නිස්සු එපා කියන්නේ ප්‍රතික්ෂේප කරනවා නම් යන්න වැදගත් විදිහට යන්න ඕනේ. දවසින්